නඩත්තුවලට ඊළඟට දැන් දැනට හැම ගෙවීමක් නැහැනේ නඩත්තුවට ඊළඟට සංරක්ෂණයට හැම දෙයකටම මේගොල්ලන්ගේ යම් ගෙවීමක් අය කරගන්න ඕනේ කියන එක තියෙනවා. මේකෙදි මේක කියන්නේ ආර්ථික පරිභෝජකයන් කියලා කොටසක් මේගොල්ලෝ අඳුර ගන්නවා. ඒකින් අපි ඒක පිළිබඳව අපි යම් ගැටලු එනවා. ඉතින් දැන් මේකේ තියෙන ගැටලුව ඇවිල්ලා මේක දැන් පැහැදිලිව මොකද වෙන්නේ දැන් දැන් පිටි පිරිසක් ඉන්නවා ආර්ථික වශයෙන් මේ ජලය භාවිතා කරන අය. අනිත් අය තමයි පානීය ජලය භාවිතා කරන අය, කෘෂිකාර්මික දේවල් වලට භාවිතා කරන අය. ඉතින් මේ අය තියෙනවා, මේ අය ඔක්කොම එකට තියෙන එක තැනකින් තමයි මේ තීරණය ගන්නේ වගේ තමයි මේගොල්ලෝ කියන්නේ. මේ සාකච්ඡාවෙන් එහෙම තීරණය ගන්නවා වගේ කතාවක් කියනවා. ඉතින් අපි හිතුවොත් එහෙම දැන් මම නම් සල්ලි ගෙවන්නේ දැන් අපි පිරිසක් එකතු වෙලා නම් මේක ඒ සල්ලි ගෙවන අය වෙනම ඉන්නවා. මේ අපේ අපිට වතුර කොම මේ හදලා සංරක්ෂණය කරලා මේ තියෙන වැව් හෝ අමන හෝ මොනවා හෝ නඩත්තු කරන පිරිසක් ඉන්නවා. ප්‍රමුඛතාව තියෙන පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඒවා මුකුත් සල්ලි ගෙවලක් නැහැ, මුකුත් නැහැ. ඒගොල්ලන්ට තමයි හැබැයි ලැබෙන්න ඕනේ. මොකද පානීය ජලය හම්බ වෙන්න ඕනේ මිනිස්සුන්ට පළවෙනි එක. කෘෂිකර්මාන්තයේ ජලය හම්බ වෙන්න ඕනේ. ඊළඟට විදුලිය නිෂ්පාදනය කරගන්න අපිට විදුලිය ලැබෙන්න ජලය හම්බ වෙන්න ඕනේ. ඒක තමයි කියන්න පුළුවන් ඒක ජලය පරිභෝජනය වෙන්නේ නැහැ කියලා විදුලිය නිෂ්පාදනය කරලා. හැබැයි ඒකේ යම් යම් ගැටලු තියෙනවා. හැම සරලත් නෑ. මොකද සරල නෑ කියන්නේ කාලය තීරණය කරන්නේ. එතකොට විදුලිය අවශ්‍යතාවය කියන්නේ ජලය පිටකරමකේ කාලය තීරණය කරන්නේ විදුලිය අවශ්‍යතාවය නිසා. එතකොට තීරණය කරන්නේ මේ මිනිසුන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතා හරි පරිභෝජන අවශ්‍යතා හරි නෙමෙයි. ඒ වගේම තමයි ඒකේ තියෙන හෙඩ් එක එහෙම නැත්නම් උඩ තිබුණ වතුර පල්ලෙ හැදෙන වතුර උඩ තියෙන අයට වතුර ගන්න එක ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ වගේ දැන් මුදල් ගෙවලා මේක නඩත්තු කරන අය ඉන්නවා. මේක පරිභෝජන ප්‍රමුඛතාව අනුවනේ මේක දෙනවා කියලා මේ පරිප්‍රතිපත්ති කරන ප්‍රමුඛතාව අනුව තමයි මේක කියන්නේ. කොයි විදියටද ජලය දෙන්නේ කියන එක කියන්නේ ප්‍රමුඛතාව කියන එක හරියට මේක කියලා නැහැ. අපි තමයි හිතාගන්නේ අනිත් තැන්වලින් හොයාගෙන ප්‍රමුඛතාව කියන්නේ අපි හිතන පානීය ජලයට එක දෙනවා ඇති. දෙක කෘෂි කර්මාන්තයට දෙනවා ඇති. හරිද? ඒ විදියට කියන්නේ පරිසර මේ කියන්නේ පරිසර ප්‍රවාහයන් කොහොමද කියන්නේ බෑ. ඒක අයින් කළා තමයි මම කියන්නේ පරිසර ප්‍රවාහයන් කියලා. මේ විදියට දෙනවා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රතිපatti ඒකවත් අපි දැක්කේ නැහැ කියලා තියෙනවා. ඔබට දැන් එහෙම දැන් හරි මම නිකන් දැන් මම පාරිභෝගිකයෙක් විදියට ජලයේ පාරිභෝගිකයෙක් මම සල්ලි දෙන්නේ නැත්තම් මම නිකන් ණයට කලින් මිනිහෙක් වගේ අර සල්ලි කාර්ය අතර ඉන්නවනේ. අපි දැන් ගිහිල්ලා දැන් මේ කියන්නේ ඒගොල්ලෝ සල්ලි ගේවන ඔක්කොම කරනවා අපිට ලැබෙයිද ප්‍රමුඛතාවය? ඇත්තටම ටිකක් කල් යනකොට ඕක තියෙයිද? හිතන්න බෑනේ තියෙයි කියලා නේ. කියන්නේ සල්ලි ගේවන පිරිසක් ඉන්නවා මේ ඔක්කොම නඩත්තු කරන්න. ඒ මිනිස්සු පාඩු ලබයිද අපිට වතුර ටික දෙන්න මේ අපේ කුඹුරු වලට වතුර දෙන්න? එහෙම වෙන්නේ නැහැ නේ. මේක සම්පූර්ණයෙන් එහෙම නැත්තම් මේගොල්ලෝ කියනෝනේ සම්පූර්ණයෙන් වෙනම ඇලවේලි හදාගෙන මේක කොයි තරම් හරිද කියලාත් බලන්න ඕනේ. කියන්නේ සල්ලි කියලා ඒ වෙනම ඇලවේලි හදාගෙන මේගොල්ලෝ වෙනම ඒක කරගෙන වෙනම ඉන්නවා කියන එකකුත් හැදෙන්න පුළුවන්. ඉතින්